සම්බුදු සරණයි සැදහැති ඔබ සැමට පින්වත්නී බෞද්ධ්‍ය මාධ්‍යචාලය හරහා පවත් සුවිශේෂී දවස්සක පවත්වන සුමතුර ධර්මදේශනාවක් මුළු ලෝපුරා විසුරුවාලන්නටයි අප සූදා නම් වෙන්නේ ඒ අනුව මීරිගම මිනිියොලුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානය සිට අද මේ ධර්මදේශනාව පටිගත කොට මුළු ලෝපුරා විසුරුවාලීමටයි අපේ අපේක්ෂාව සුශේෂී දවසක් වග මාස්සෙහිපත් කළා. ඒ අන්කවරකාරණාවක් නිසාවත් නොවේ. මේ පින් කෙතේ පින් බිමේ වැඩසිටින උදාරතර සගපීතෘුවරයාණන් වහන්සේගේ හැත්තෑ දෙවන ජන්මදිනයක්ත්ද. උන්වහන්සේ නමින් මරිගම මිනිියෝලුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධීපති ශ්‍රී ලංකා රාමණ්්‍ය මහනිිකායේ අධිකරණ සංගනායක ශාස්ත්‍රපති රාජකිය පණ්ඩිත පපුජනීය මකුලෑවේ විමල නායකස්වාමීින් වහන්සේ. සදහවතුනේ ගෞරෝණීය නායකස්වාමීින් වහන්සේ මේ අප ජීවත්වන මාත්‍රූ භහමියට තවත් සම්පතා. පසුගිය දවසක අපට මතකයිමන්මාර රාජ්්‍යයෙන් අපේ ගෞරෝණිය නායකස්වාමීන් වහන්සේට අගගමහා පණ්ඩිත දූරයද පිරිනමන්න ටේදනා. එපමණ උන්වහන්සේ මේ ශාස්සනක කටයුතු වෙනුවෙන් ඇපවී කැපවී ක්‍රියා කරනවා. එනිසාමයි බෞද්ධයා මාධ්‍යචාලය හරහාත් මේ කටයුතුවලට නිබඳෝම ගෞරෝණිය මකුලෑවේ විමලනායකස්වාමීින් වහන්සේගේ අවවාද අනුශාසනා අපාපේක්ෂා කරන්නේ. ඉතින් ඔබ වහන්සේට තුනුරුවන්ගේ අනන්ත ගුණනුභහව බලයෙන් යහපතම සැලසේවායි ප්‍රාර්ථනා කරගෙන අප සූදානම් වෙන්නේ, නිකවැරටිය රස්නායක පුර නෙළුම්ගල පුරාණ විහාරවාසී, පූජනය කෝරලයාගම සරනතිස්ස පින් වත්වාමීන්ද්‍රයණන් වහන්සේ පවත්වන සුමදුර ධර්මදේශනාවක් ධර්මදානය ලෙස මුළු ලොවපුරා බෙදාහදා දෙන්නටයි. මේ ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමොවා වැඩසිටින පජනය. හෝරලයා ගම සරණතිස්ස පින්වත් ස්වාමීන්ද්‍රයණන් වහන්සේත් අප සියලු දෙනාම එක්ව සාධනාදනංවා පිළිගනිමෝ. සාධහෝ සාධහෝ උසාධෝ. සදැවතුන මේ උත්තරීතර පින්කම සඳහා ස්වකී දායකත්වය ලබාදී කටයුතු කරන්නේ විශේෂඥඥ වෛද්‍ය පින්වත් කමානී මයාදුන්න මැතිනිය රුක්ලන්ත මයාදුන්න මහත්මානන් ප්‍රධාන කල්්‍යයාන මිතුරන් සියලු දෙනාම ඒක රාශීවයි. නම් එ පිරිසවත් ගෞරුවෙන් සිහිපත් කරගෙන මෙතැන් පටන් මේ උතුම් ධර්මදේශනාව පවත්වන්නට අප සියලු දෙනම ගෞරෝණිය දේශකයණන් වහන්සේට නමස්කාර පූර්කව ආරාධනා කරමුෝ අවසරයි ස්වා මීන්ද්‍රයණන් වහන්ස සාධහෝ සාධහෝ සාධෝ සමන් හාචක් වාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්හම්මං මුනිරාජස්ස සුනන්තු සගගමොක්කදන් ධම්මස්හවෙනෙකාලු අයං බදන්තා දම්ම සවෙනෙකාලු අයන් බදන්තා දම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමෝතස්ස බගවෙතුෝ වරහතු සබ්බ දම්මිසු අපපටිහතඥාන චාරස්සෙ දස බලධරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුනෝ. සම්මාසම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මේසු අප පටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුතු මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ුණු සම්මාසම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අප පටිහතඥානචාරස්සෙ දස බලදරස්ස චතු වීසාරජ්්‍ය විසාරයදස්සෙ සබ්බ සත්තුත්තමස්ස දම්මිස්සරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තහාගතස්ස සබ්බ්ඥුණු සම්මාසම්බුද්ධස්ස මීරිගම මිනිියොලුව විද්‍යාවාස මහපිරිවෙන් අධිපති එවගේම විහාරාධීපති ශ්‍රී ලංකා රාමණ්්‍ය මහානිකායේ අධිකරන සංගනායක අතිගෞරවනීය රාජකීය පණ්ฑිත අපේ නායක මාහිමි පාණන් වහන්සේගෙන් අවසරයි විද්‍යාවාස පෙරිවෙන්හි මෙ මහාපිංකමට සහභාගිවීම සඳහා වැඩමකොට වදාළ අතිගෞරවනීය අපේ කල්්‍යාන මිත්‍රොත්තම අවසරයි හාපිටිගම ලොකුස්වාමින් වහන්සේගෙන් අවසර Mahajale, ො මහත ශ්‍රී සම්බෝධි විහාරාධීපති බෞද්ධයා මාධ්‍යජාලයේ ප්‍රධාන අධ්‍යක්ෂක දුරන්දර අතිගෞරවනීය නම කියන්ඩ අවසරයි බොරලන්දේ වජරඥාන අපේ නායක මාහිමි පාණන් වහන්සේගෙන් අවසර මේ මහා පිංකමන සහභාගීවීම සඳහා නන්දසිං වැඩම කොට වදාළ අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලා පන්්ඩිත මාහිමිපාණන් වහන්සේලා එවගේම පිරිවන් විහාරස්ථානහි වැඩවාසය කරන ගෞරවනීය මහා සංගරත්නය සියලු දෙනා වහන්සේගෙෙන්ම අවසරයි. බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මහා පින්ංකම සංවිධහනය කරන රුක්ලන්ත මායාදුන්න මැතිතුමා කමානී මායාදුන්න මැතිනිය ප්‍රධහනව නිරන්තරයෙන් මහපින්ංකන් සඳහා ඒ දෙපලට සහයෝග දෙමින් දායකත්වය දැක්වමින් කටයුතු කරන සත්පුරුෂ පිරිස ඇතුළුව සත්්ධර්මශ්‍රවනය කරන්ඩ සූදානන් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි මේ සියලු දෙනාම මනාස්්‍රද්ධවින් යුක්තව භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවනය කරන්න සූදානන් වෙන මොහොත්ද. ධර්මදාානයාගේ සහ ධර්මශ්‍රවනය මහත්ඵලභාවය දන්න මෙ සැදහැවතුන්ට අද ධර්ම දේශනාව සිදු කිරීම සඳහා මම යොදාගත්ත සූත්‍ර දේශනාව සංයුක්ත නිකායේ සඳහන් වන කොන්්ඩං්ඥ කියන සූත්‍ර දේශනාව සම්මා සම්බුද්ධ ශාසනයේ කොයි තරන්නන් අසරි මත්ද මේ ශාසනයේ මහා සඟරුවන මොන තරන්නම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව විශේෂයෙන් මේ සූතරයෙන් පැහැදිලි වෙනවා. බොහෝසේ ශ්‍රද්ධහව උපද්ධ වන මෙසූත්‍රය අපි සාකච්ඡා කරමු. ත්‍රපිටකේ සඳහන් වෙන සූත්‍රයත් එය අට්ටකතාව විස්තර කරලා තියන ප්‍රමාණයත් ඒ දෙකම එකතු කරගෙනයි මංමේ දේශනාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. සංයුක්ත නිකායේහි සඳහන් වන කොන් ඩ්්‍ය සූත්‍රයේ. කගොඩන්න කියන නම ඇහෙනකොටම අපේ පින්නතුන්ට මතකයි ඒ කවුද කියලා අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ අති විශිෂ්ඨතම තානාන්තරයක් හෙමිවෙච්ච මහරහතන් වහන්ස. ලොවතුරා සම්මා සම්බුද්ධ ශාසනය අති සුවිශේෂය වූ මහරහතන් වහන්සෙනම නමින් කොන්්ඩ පස්සෙ කාලෙ හැඳින්වුවේ අ්්‍යා කොන්්ඩ්ඥ කියලා ඇයි ඒ විදිහ නමක්කුන් වහන්සේට ලැබුණි අපේ භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ පිළිබඳව සතුට ප්‍රකාශ කළා මහා ප්‍ර්ඥාවන්තයි මහාකල් පාසන්කෙ විස්්සයි ක්ෂය එක ලොවතුරා බුදුවෙන්ඩ අධිෂ්ඨාන කරගෙනපු මහබෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලේ නියත විවරන ලබාගන්න මහාකල්ප අසංඛ්‍ය හතරයි ලක්ෂයකක් සමත්‍රින්සත් පාරමිතා පූරණය කරලා මේ යිශ්වයේ සැබෑ ස්වභාවය අවබෝධ කරගත්තා චතුරාරය සත්‍ය ධර්මය හොයාගන්න හමන් වහන්සේ හොයාගත්ත එයාති උත්තරීතර වූ ධර්මය ඉස්සරලාම කැසලපුර පසලොස්සක පෝය දවසි භාගිතුන් වහන්සගේ ශ්‍රීමක දහතුුවෙන් මහනිෙල් මල් සුවඳ හමමින් මේ ලෝක දහතුුවටට දේශනා කරනකොට. විශ්වයට මොනවාගේ විපර්යාසයක් වෙන්න ඇත්ත. එදා ධර්මශ්‍රවනය කළේ ිනිසුන් ැටට පස් දෙන. ආංගේ පස් දෙනාගෙන් මෙන්න මේ කොන්්ඩං්යන් වහන්සේ සම්බුද්ධ ශාසනය ප්‍රථම වතාවට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන අති උතුන් මහරහත් බෝධිය අත්පත් කරගන්ටේදලා. කොන්්ඩ්යන් වහන්සේ ඒ අවබෝධ කරගත් නිසා භාග්‍යතුන් වහන්සේ අඥා කොන්ඩඥ කෙළ නම තිබ්බා. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය චිරාත්‍රඥ භික්‍ෂූන් වහන්සේලා අතරාග තනතුරැයිුන් වහන්සට ලැබුණේ. මේවාගේ තනතුරක් ලබන්ඩ පිනතින මහාකල්ප ලක්ෂයක් පෙරුම්පු රණ්ඩෝනෙ කෙළ සඳහන් කරනවා. ඇයි මේ චිරරාතරඥ්ඥයි කළ කියන්නේ. මේ මහරහතන් වහන්සේ ජීවමානුව වැඩඉන්න තාක්කල් තමන් වහන්සේගේ පාද නමල නලල් තලය බිමතියලා වන්දනා කලා නංඒ ලොවතුරා බුදුරජාණන් වහන්සේට විතරමයි මේ ශාසනය පහළඋනානං අසංක්‍ය ගනන් මහ රහතන් වහන්සේලා එ හැම රහතන් වහන්සේ නමක්ම භාග්‍යතුන් වහන්සේට වගේ කොන්්ඩන්ජයන් වහන්සේට වන්දනා කලා ගේ තරන් අති ශ්‍රේෂ්ඨ තැනක හිට පුනිසා උන්වහන්ස අන්ඥා කොන්්ඩන්න වුණා පිනතුනි බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්ද එක දවසක් උන්හස වැඩම කළ ඒ බොහෝ කාලෙකට පස්ස විශේෂයෙන් සඳහන් කරනවා බොහෝ කාලයක් එක වසර දොළහා දොළොස් වසරක්ම බුදුපාණන් වහසේ මුණගැහෙන්නේ නැතුව කොන්ඩන්්යන් වහන්සි කොහෙ වැඩි අද කියලා ඒ කාරණාව විස්තර කරනවාට කතාාවී අපේ බුදුරජාණන් වහන්සේ යම්වෙලාවක පිණ්ඩ පාත වඩින් එමනතන් වෙන ගමනකට මාර්ගයට අවතීරණ වෙනවනම් භාග්‍යතුන් වහන්සේ සමඟ වඩින අනනික් මහා සංගරත්නය වස් අනුපිළිවලින් තමයි භාගිතුන් වහසගේ පිටිපස්සෙන් හිටගන්න දෙමන බුදුපියාණන් වහන්සේ ළඟට ඊළඟට හිටගන්න අ්්‍යා කොන්නංයන් වහන්සේ ඊළඟට වප්ප බද්ධිය මහරහතන් වහන්සේලා පිළිවලින් ්‍රහතන් වහන්සේලා වස් පිළිවලින් භාගිතුන් වහසගේ පිටු පසින් වැඩම කරන ගම නාරම්භ කරනවා ට ධර්ම දේශනාවක් කරන වෙලාවට උතුම් වූ බුද්ධාසනයට දෙපසින් විශේෂාසන දෙකක් පණවනවා ඒ ආසන දෙක පනවන්නේ අග්‍රශ්්‍රාවකයන් වහන්සේලා දෙනමට. උන්වහන්සේල දෙනමගේ ආසනය පිටිපස්සෙන් තමයි කොන්්ඩන්යන් වහන්සේ යාසනය පනවන්න සඳහන් කරනවා සාරපුත්ත මෝගල්ලයන් වහන්සේලා දෙනම මොන තරන් සේල ගුණයෙන් පොහො සදද මහාකල් පාසංකෙයකුත් ලක්ෂයක් පාරමිතාපුරල ඉන්නේ මේ අග්‍රශ්්‍රාවක බෝධිය වෙනුවෙන් නමුත් කොන්ඩන්ඥයන් වහන්සේ පිටි පස්සේ ඉන්නකොට ඉදිරි අසුනේ වාඩිුවෙන්ඩල් මැලිකමක් දක්ව වනො කියලා. කොඩ්යන් වහන්සේට මේ මහා නාගයන් නාගයන් වහන්සේලා දෙන්න සලකන්නේ මහා බ්‍රහ්මයෙකුට අනික් බ්‍රහ්මයින් කොහොම ගරු කරනවාද. සැරියුත් මගලන් දෙනම වහන්සේ කොන්්ඩන්්යන් වහන්සට ගරු කරන එෙහෙමයි කියලා. කොන්ඩන්්යන් වහන්සේ පිටි පස්සේ ඉන්නකොටට. මේ මහා ශ්‍රාවකයෙන් දෙන්න ඉස්සරහ වැඩහින්ට බයයි කියල කියවා. මහරහතන් වහන්සට බයක් නෑ. මේ ධර්මාණුකූලව තේරුම් ග්ඩෝන කරුුණ. හරියට අති භයානක විෂගෝර සරපයෙක් ළඟ ඉන්ඩ කොයි තරං බයක් දක්වනොවාද කොන්්ඩන්්යන් වහන්සේ පිටි පස්සේ ඉන්නකොට ඉස්සරහෙන් ඉන්ඩ මෙ දෙන මොහන්ස ච්චර බයයි කියල කියවා. මහ ගිනි කනක් ළඟ ඉන්ඩ කොයි තරං බීතියක් දක්වනොවද කොන්ඩන්්ඥන් වහන්සේ ළඟ ඉන්ඩ සැරියුත් මුගලන් දෙනම වහන්සේ තර බීතියක් දක්කනවා කියල සඳහන් කළේ. මේ තර්කයට කරුණක් කර ගැන්ඩ එපා බීතිය දක්කනවා කියන එක එක ධර්ම ගෞරවේ. ඒ කාරණාව කොන්්ඩයන් වහසේ දන්නවා. එනිසා උන්වහන්සේ කල්පනා කරනවා මට වඩා මහාකල්ප ආසංකෙයිය පාරමිතා පූරණය කරලා ඉන්නේ අග්‍ර ශ්‍රාවක බෝධීයටෙන්ට මම මහාකල්ප ලක්ෂ එකයි මේ දෙන වහන්සේ ලක්ෂ හැක හැරුන් හම තවත් මහාකල් පාසංකෙයිය. නමුත් මම පිටිපස්සේ ඉන්න නිසා ඉදිරිියෙන් වාඩිවෙලා ඉන්න හුඟත් අපහසුවෙන්. ඒක එහෙම නොවෙන්ඩෝනේ. සුදුස්සාට සුදුසු ැන හම්බ වෙන්ඩෝන. උන්වහන්සලා අපහසුතාවට පත් නොකර භාගිතුන් වහසේගෙන් සමුකණ්ඩෝඩි එහෙම හිතල බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල භාගෙතුන් වහන්සේට දනගහල වැන්ද වන්දනා කරලා භාගිතුන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා ස්වාමීණී මට වෙනත් දුර ප්‍රදේශයකට වැඩම කරඩ අවසර දෙනසේෙක්වා මෙහෙම අවසර ඉල්ලන එක හේතුවක් තමයි ැුත් ගලන් දෙනම වහන්සේ පත්වන අපහසුතාවේ පිනතිරි තවත් හේතුවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දැක වැඳපුදා ගන්්ඩ එළඹෙනවනං යම්තා ප්‍රමාණයක් සැදැහැවතුන් ඒ ශ්‍රද්ධහවන්තය සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා ඉතුරු මල්ලාදී දේවල් අර්ගෙන යන්නේ කොන්්ඩයන්හසළඟට න් වහන්ස වඳ ගඩියන භාග්‍යතුන් වහන්සේ න මහා කාරුනිිකයි මේ ශාසනයේ මහ රහතන් වහන්සේ මහාකාරුණිකයි හැබැයි මහාකාරුනිිකයි කිය කීවඩ භාග්‍යතුන් වහන්සගේ කරුණාවට සමාන වෙන්ඩ බෑ අන්න ඒක මෙතන පූරුවට පැහැදිලි කරනවා මේ මහරහතන් වහන්සේල තන් වහන්ේ මුණගෙහැන්ඩන කවටවත් මූුණහංග්‍යනෑ හසේ ලඟට එනවට අකම ඇත්ත දක්වන්නේ නෑ. වචන පිට කරනකොට මූුණ අකුල ගන්න නෑ. බොහෝම ප්‍රියමනාප විදිහට ළඟට එල්ලඹෙන සියලුම දෙනාට ඉතාම වටින මෙහිර වූ දහම් කතාවකින් සංග්‍රහ කරවා. එහෙම සංග්‍රහ කළක් කොන්්ඩන්යන් වහන්සේ විවේකයට හරි කැමති කිය කියන. ාගිතුන් වහන්සේ ගාවට නම් කෝටි ගණංගාවත් ඒ අත සමඟ පිළිසඳර කථාවේ දෙෙන්ඩ දහම් දේශනා කරන්න ඒ භාගිතුන් වහසට කරදරයක් නෙමෙයි ඒ භාගිතුන් වහසගේ මට්ටමින් නමුත් කොන්්ඩ්ඥයන් වහන්සේ හරි හැමති සමාධීෙන් වැඩයින්ට විවේකයෙන් වැඩයින්ට මේ පිරිස හැමදාම මෙහෙම එෙනකොට ඒ සමාධීයට විවේකයට උන්වහන්සේට බාධයි ආ ඒ කත් සමුවරන් වඩින්දක හේතුව මේ කරුණුත් භාග්‍යතුන් වහන්සසිට දක්වලා බුදුරජාණන් වහන්සේගෙන් අවසරාරගෙන උන්ුහසේ කොහටද වැඩම කරන්න තීරණය කරන්නේ පිනතින උන්වහස වැඩම කරන්නේ හිමාල වනාන්තරී සඳහන් කරනවා මන්දාකිණ පොකුණු සමීපේට කියලා. කොහෙද මේ මන්දාකිනිි පොකුණු තියෙන්නේ ප ජම්බුද්ධීපය කොයි තරං විශාලතය සෝවට් රුසියාවින්දල පෘතුගාලයේ දක්වා පැතිරෙන තනි මහද්දීපය. අද මේක ආසියා යුරෝපා මහදීපය කෙළ හඳුන්වන්නේ. එදා ජම්බුද්ධීපය කියල කීවේ මෙන්න මේ ආසියා යුරෝපා මහද්දීපේටයි. අන්ගේ මහත්දීපේ තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ගේ පියවිය හැට පෙන්නේ නැති. යොදුන් පන්සීය බැගින් උස මහ කඳු වසූ හතරදාහක් පිහිට ලා තියෙනවා කියල සඳහන් කරනවා. එක සාමාන්‍ය පියවි මිනිස්සුන්ගේ හැට පේන්නේ නෑ කියලම සඳහන් කරනවා. අගේ පරුවත මස්තකයට තමයි. පරුවත වලට තමයි මේ වැඩම කරන්නේ මෙහි සඳහන් කරලවන් මේ පරුවත සමීපයේ පිහිට ලතියවා කියලා සවිශේෂී වූ පොකුණු මොනවාගේ පොකුණුද පිහිට ලතියෙන්නේ විශේෂයෙන් සඳහන් කරනවා අපිඔ කතා කරන අනවතප්ත විල පිහිට ලතියෙන්නේ මෙන්න මේ කඳු අතර කියලා ද්බිහිට ලතියනෙත් මේ කඳුවල. මන්දාකිනි පොකුණ පිහිටලා තියෙන්නෙත් එෙහෙ. සීහ පපාත විල කරන මුන්ඩ විල ආද මේ විල් පිහිටලා තියන මෙන්න මේ කඳුවල. යොදුන් පන්සීයක් මේ කඳු උසයි. මනුස්ස වාසය ඉඳලා යොදුන් දෙසීයක් පමණ හලට ගිය හම තමයි. මේ පොකුණු පිහිට ලා තියෙනවා කලකෑ විශේෂයෙන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සමු අරගන ජනපදයෙන් ජනපදයට නියන්ගමින් නියංගමට වැඩම කරමින් බොහෝ දෙනාට අනුකම්පා කරමින් උන්වහන්සේ චද්ධන්ත බවනයට වඩිනවා චද්ධන්ත බවන පිහිටලා තියෙන්නේ මේ කඳු මුදුරන් වල කෞද විශේෂයෙන් චද්ධන්ත බවන ස්පර්ෂ කරනවා කියලක පසේ බුදුරජාණන් වහන්සේලා. මහරහතන් වහන්සේලා ඉෘධිමතුන් තමයි චද්ධන්ත බවන ස්පාර්ෂ කරන්නේ. ආෙ චද්ධන්ත භවනයට තමයි මහතරුන් වහන්සේ වැඩම කරන්න. එහාට වැඩම කරහම කවදෙහි ජීවත්තයෙන්නේ සඳහන් කරනවා යුරුද්ධිමත් ඇත්තු ජීවත්වෙනවා කියලා. ඉර්දිමත් ඇත්තු කියල කියෙන් ඇත්කුල දහයක් ගැනවි කතා කරනවා.ඒ ඇත්කුල දහයේ නමවෙනිකුලේ උපෝසතකුලේ දහවෙනිකුලේ චත්්ධන්ත කුලේ. මේ ඇත්තු දෙගොල්ලටම අහසින් යන්ඩ පුළුවන්. නතන් කෙනෙක් හිතන්නට පුළහන්නේ ෙරිසං ඇතුොමද යෘරදධමත්වනය කියලා. ජාතිය තිරිසංගුණාට සංසාර කොයි තරම් පින් ඇත්ද. මොනතරං පින්කරලා දේනවාද කියන කාරණාවමසූතරයෙන් අපිට වැටහෙන් වයිසරහට. එන්ද යුරුදයෙන් යන. මේවාගේ යුරධියෙන් යන ඇත්තු යම් කෙනෙකුට හිමි වෙනවනම් කොයිවා කෙනෙකුට පින්දති මේ ව ඇත්. යානාවල් ලැබෙනවා කියල ධර්මය සඳහන් කරන්න. චත්‍රවර්ති මහරජවරුන්ට තමයි ලැබෙනවා කියල කියයි ඉර්දියෙන් යන ඇත්තු. හත්ති රථනය කියල පහළවෙන්න මේ ඉර්ධිමත් ඇත්තු. මට හිතෙන්නේ. චක්්‍රවර්ති මහරජවරුන්ට ලැබෙන මෙවන් ඇත්තුරුවන අපේ රටේ පහළවිච්චේ දු ගැමුණු නරපතියට ලැබෙන්ඩ. ක්්‍රවාර්ති නොව කොච්චර පන්තියෙන්ට ඇත්ත කියලා දුට ගැමුණු රජ්ජරුවන්ට හිතිය කණ්ඩුල කෙලා ඇතික් විශේෂයෙන් සඳහන් කරනවා ඒ උපෝසත කුලේ ඇතිෙක් කියලා. ඒ පම් මහිමයන් අපට හිතන්ඩවත් මනින්ඩවත් පුළුවංකමක් නෑ. මහතරුන් වහසේ චද්ධන්ත බවනට වැඩියහම මීර්ධමත් ඇත්තු පුද්ධම විදිහට සතුට වටා සතුටු වෙලා ගොල්ලු කතා කළ අපිට මහාපුුණ්්‍ය ශේෂස්ත්‍ර ඇ පහල වුණ මේ ලැබිච්ච අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගණ්ඩෝනය චද්ධන්තයන්ට උපෝසතයන්ට එහෙම හිතනකොට අපිට ලැබිලතියෙන අවස්ථාවෙන් මිනිස්සු වෙලා අපි ප්‍රයෝජන නොගන්න මොන හේතුව හිද කියලතම යැිහිතටව මේ ගොල්ලන්ට හරි සතුටයි සඳහන් කරවා හමන්ගගේ නියපුතු වලින් චංකමන පිරිසිදු කලා කියද. මොනවද මේ චංකමන කලකයෙන් සක්ම බු. පසේ බුදුරජාණන් වහසල සක්මං කරපු සක්මං මලු මේ චත්්ධන්ත බවන තියනවා. මහරහතන් වහන්සලා යුරුදියයෙන් වැඩල සක්මං කරපු සක්මං මලු මේ චත්්ධන්ත බවන තියනවා. නමුත් බොහෝ කාලිකින් වඩින නිසා ඩැන් සක්ම මලූල තන කොළ ඇවිල්ලා. තම තමන්ගේ නියපොතුවලින් චංකමන පිරිසිදු කරලා. ඉහලින් ඇවිල්ල වැහිල තියෙන අතුරිකිලියො කෝම අයින් කරලා. මහරහතන් වහන්සේට වාස භාවනයක් හදළ දුන්න කෙල සඳහන් කරනවා. වාස භවන හදල දීලා මේ ඇත්තු අටදාහම එකට එකතු වෙලා තමන්ගේ ප්‍රධාන නායක හස්ති ඇත්තියක සාකච්ඡා කරනවා ැක් කොහොද මහතරන් වහන්සේට අපි උපස්ථාන කරන්න සාකච්ඡා වෙද්දිී සඳහන් කරනවා එකෙන එකෙන මෙහෙමර මෙහෙම කරමු කියලනම් හිතන් දෙපා කියලා විශේෂයෙන් සඳහන් කරනවා අට්ට කතාවේ එහෙම හිතුවත් මොනව වෙයි ද මහතෙරුන් වහන්සේට ඥාතීන් ගොඩාක් ජීවත්වෙන ගමකට වැඩියවාගේ වෙයි කියලා යි මකද ඥාතිී ගඩාක් ජීවත්වන මට වැඩි හම වෙන්නේ. හැම ඥාතිෙක්ම හිතනවා අද අහවල් ගෙදරින් සංග්‍රහ කරයි. අද අහවල් ගෙදරින් සංග්‍රහ කරයි අද අහවල්ලු බලයි අන්තිමට අවසානට වෙන්න සෝදාගත්ත පාතරයෙන් විතරක් නිහනවිට. ඇයි අරේ ආරය සලකයිකී කිය හිටිය බලහම කවුරුවත් සල කලනෑ. ධනවල දන්න පාතරයේ සෝදාගත්ත විතරයි ලැිච්ච දෙෙන. මහඇතරජෝරු කියනවා එහෙම වෙලා බෑ. ඒ නිසා දැන් අපි බෙදාගණ්ඩෝනෑ මහතෙරුන් වහන්සේට සත්කාර කරට. හැම ඇතකුටම දවසක් තියනවා. කීට පස්සේ සඳහන් කරනවා මිනිස්සු ගාව නැති අපූරු ගුණාංග ඉට පස්සේ සඳහන් කළා බෙදාගත්තට කමක් නෑ අද අහවලාගේ දවස වනාට කමක් නෑ අනික් හැමෝම අද දවස උරුමක්කාරයට උදව් කරඩෝන කියලා. නෙහඬ වෙන්ඩිපා එයා උපස්ථානටි කරන අතරේ එයාට හැමෝම දව් කරඩෝනෑ. ඒෙහින්ද කවුරුවත් තමන්ගේ අවස්ථාව මගෑර ගණ්ඩිපා කියලා. ආං ඒවිදිහෙට තමයි මේර්දිිමත් ඇත්තු මහතරුන් වහන්සේට උපස්ථාන කරට ට ග ති දොස් සවරුද පුරාවට. චද්ධන්ත බවන සමීපේ තමයි තියනෙ මන්දාකිනි පොකුණ. පිනතින මේ සූතරයේ මන්දාකිනි පොකුණ ගැන කියනකොට අට්ටකතාව විස්තර කරනවා මන්දාකිනිි පොකුුණ කොයි වගේද කියලා. වර්ග යොදුන් පණහක් වු ශාලයි කියලකයි. වර්ග යොදුන් පනහක් කියල කියන යොදනක් හැතෙක්ම දයක් කියලාර ගත්තොත් මේ පකුණ සැතපුම් පන්දාහක්කු විශාලයි. ආනී දෙවැන්ත පොකුණේ මැද්දි තියෙනවා කියල සඳහන් කරනවා යොදුන් සි ප දිගින් පලින් ප්‍රමාණය ජටත් පිරිසි දියසෙබෙල් කැබැල්ලක්වත් නෑ කියලා. පලින්ගු කැටයක් වගේ සුදෝසදු ජලදහරාවක් විතරයි තියෙන්න්නේ කියලා. ආංගේ යොදුන් විසි පහිං පස්සේ ජලය තියනෙ මිනිස්සුන්ගේ ඉන මට්ටමට විතරයි කියලා කියනවා බහින්ඩ නනාණ් පුටුවන් විසි පහෙන් පස්සේ යොදුන් පන්දහක් තරන් මහත් දැවන්ත විල වටේටම තනිකරම සුදු නෙලුම් වලල්ලක් තියෙනවා කියල කියයි.ඒ නෙලුම් ව යො ා යොදුන් භාගයක් පලයි කිය කියනවා. නෙලුම් මල්වොලිින් පෑහහිලා තියෙන බව සඳහන් කරනවා. ඇැබ අපේ නෙල්ලුම් වගේ නෙමෙයි ඒ නෙලුම් හුඳාක් ලොකුයි කියයි සඳහය. ලුම් වල්ලිෙන් පස්සේ සුදු නිෙලුම් වලල්ලින් පස්සේ තියෙෙන්න්නේ රතු නිලුම් වලල්ල ඒකත් යොදුන් භාගයක් රතුනිෙලුම් වලල්ලින් පස්සේ තියෙනවා කියල සඳහන් කරනවා සුදු කුමදු වලල්ල ඒකත් යොදුන් බාගයි ඊට පස්ස යොදුන් භාගයක් නිල්ලු පුල් තිෙනවා කියල සඳහන් කරනවා ඊට පස්සේ යොදුන් භාගයක් රතුූ පුල් තියෙනවා කියල සඳහන් කරනු ඊට පස්සේ යොදුන් භාගයක් දසත සුවන්ද පැස්තිරනේ සුවඳ හැල් වලල්ලක් තිීනවා කෙල සඳහන් කරනවා. සුවඳ හැල් වනන්තරින් පස්සේ. උක්වනාන්තරයක් තියෙනවා කියල සඳහන් කරනවා පොකුණු වටේටම උක් වලල්ල යුදන් භාගයක් විතර පල්ලයි. සඳහන් කරනවා හිතන් ඩෙපා කියල උද්ගහක් අපේ උදග්ගස්වාගේ කියලා. එක උ්ගහ පුවක්ගහක් තරම් ලොකුයි කියල කියෙන්. එවක් වලල්ලින් පස්සී. යොදුන් භාගක කැකිර මෙතන විශේෂයෙන් සඳහන් කරනවා අපි මේ ව්‍යංජනයට පිළියල කරන කැකිරි නෙමයි කැකිරි නම් පලතුරු වර්ගයක් කියලා තීළඟට තියෙනවා කියන්නේ ලබු ඊළඟට තියෙනවා කියන්නේ පැණි කොමඩු මේ බලලුතුන යොදුන් එකහමාරක් වැැල්වල හැදන පළතුරුවලින් ගැවසී ගැ තියෙනවා ඊට පස්සේ සඳංකරනවා ගෙඩියක් මහා හැළියක් වගේ ලොකු විච්ච තනි කරම වරකවනන්තර ඇත් තියවා කියලා. ඒ වරක වනන්තරයට පිටි කෙසල් වනන්තරඇත් තියෙනවා. විශේෂයෙන් කෙසල් ගැන පැහැදිලි කරනවා ඒයින් කෙසල් ගෙඩි දෙකක් අනු භව කරන්න ගියොත් නම් ඒ පුද්ගලයා වෙහෙසට පත්වවා කියලා. කෙසල් ගෙඩිය තරන් ලොකුයි. කෙසල් වනන්තරින් පස්සෙ තියෙන්නේ. අඹ ජම්බු සහදවල් වනන්තර තුනක් යොදුන් බාග බාගේ පොකුණ වටේට මතිය නම වලු වලුවගේ තියෙන්. ඊට අමතරව මේ කඳමුදන සිසාරා මනුස්ස පරිභෝජනයට ගන්න තවත් නොයෙක් පළතුරුනම් කොච්චරද සඳහන් කරන්නයටට කතාවේ ඒ ගැන කතා කරන්න ඕනෙ නෑ කියලා අපි සාමාන්‍ය කිය නවගේ කතා කරලා වැඩක් නෑ කියනවගේ තරම්ම පලතුරුවලින් පිරිලතියෙන් මල්පිපෙන කාලිට විශේෂ කාලයක් නෑ හැමදාමමල් නවත් වැඩි වැඩි මල්පිපෙන කාලතියෙන් දේති. ආංගේ මල්පිපෙන කාලෙට ඒ මල්වල රේනු හමන සුලගින් ඔස වලා ගන්නවා කෙළ සඳහන් කරන ඒ ඔසව ගත්ත මල්රීනු අරංගි හිල්ල අර නෙලුම් වලල්ලේ නෙලුම් කොළමත හලනවා කියල සඳහන් කරනු. අපි නෙලුම් කොල දැකල තියනවා. උපද්‍රවයක් නැති නෙලුම් කොලේ උඩට ගොට්ටවාගිතියෙන්. වතුරු ටිකක් හැදිලතියෙන්ට ඉඩ තියෙනවා. ආංගේ නෙලුම් කොළේ මුල තියෙන වලවල්ලොල මේ රේනු එකතුවෙනවා. රාත්‍රියයට වැටෙන පින්නෙන් ඒ වලට පිණ එකතුවෙනවා. දවල්ට වැට න අවවෙන්. පිද පැහෙනවා කිය සඳහන් කරන්න. එහෙම පැහෙනකොට අ මල් රේනුත් එක්ක පැහෙන්නේ ඒ රේනුවල පැණි තියෙනවා ගොඩ. ආංගේ පිණිදිය අවවෙන් පැහිලා මේ ලෝකෙ තියෙන ප්‍රනීතම පැණි හැදෙනවා කිය සඳහන් කරනවා. අටකතාාව සඳහන් කරනවා ලෝකෙ තියන ප්‍රණීතම පැණිමනවාද කියලා. ලෝක තිෙන රසවත්ම පැණිමී පැි එක ධර්මිත් සඳහන්කරන්නේ එහෙම. නමුත් මෙතන සඳහන් කරනවා රසවත් පැෙනී මී පැනි තමයි. හැබැයි සාමාන්‍යමී පැනිවොලට වඩා කුද්දක මදු ඉතාම මිහිරී කියලා. මොනෝද මේ කුද්දක මදු කියල කියන්නේ මී බඳිනකොට අපි දන්නවා සමහර මී හුම්බස්වල වෙනවල අපි තියෙන පෙට්ටිවල මී බඳිනවා. තවත් මී වර්ගයක් තියෙනවා ඊට වඩා මැස්සු කුඩයි නමුත් ඒගොල්ලු මී බඳින්නේ අතුවල ඒමීවලට අපි කියන්නේ දඩුවැැල් බෑයි කියලා. ඒවත්ේ දඩුවල් බෑැමී පැනිි වලල්ට වඩා මිහිරී කියලාට කතාව සඳහන් කරනවා. ඒ පැවල්ට මයි කුද්දක මදු කියල කියයි. දැහර නලුම් ගොටුුවල මොනවදතකොට හැදෙන්නේ කුද්දක මද පිඳතන සඳහන් කරනවා මේ ඇත්තු. මහතෙරුන් වහන්සේට උදේට මුවදෝ වනේ කරන්න පැන් දත් මැදගඩ ධන්තකාෂ්ටිකය අපි කියන්නේ දෙැහැටි දඩු කියලා හිමාලෙ තියෙනවා කියල සඳහන් කරනවා නාගලතා කියලා වැැල් වගය අන්ගේ වැැල්වලින් දැහැටි හදනවා ඒ වැල් හපහම ඒ ඉශ්මවලින් මොකය පිරිසිදදුවෙලා සියු මුරෝග විදුරුමස්රෝග සියල්ල දුරුවෙනවා කියල සඳහන් කරන. මේ නාගලතා ආදී ධන්ත කාෂ්ටක. සකස් කරල පැන් සකස් කරලා තියෙනවා මෝදෝන එක කරන්න උදේ පාන්දරම. ඊට පස්සී. විවිධ රසවත් ප්‍රනීත පලතුරු අරගෙන ගිහිල පූජ කරනවා. අර නිෙළුම් ගොටුවල එක තු වෙලා තියෙන. ග හිල්ල පූජ කරන සඳහන් කරනවා නෙලුම් අලයක් නගුල් හිසක්වාගේ ලොකුයි කියලා ඒ නහිනං අපි මුලිින් සඳහන් කළලා අපේ මල්ුවලට වඩ මලුත් ලොකුයි කියලා නෙලම් අල නගුල් හිසක්වාගේ ලොකුයි නගුල් හිසක් වගේ කියනකොට තේරුම් නැත්තං සඳහන් කරනවා නෙළුම් කොළවල නැට් මහ බෙර කදක්වාගේ නැට්ටක් ලොකුයි කියලා නෙලුම් දන්ඩ මේ පුරු පුරුක් තියෙන් නැති අට්ට කතාය විස්තර කරන හැටියට කඩලා ගත්තහම එක පුරුකක කුඩාභාජනයක් පිරෙන්ඩ තරම් කිරි තිබ්බ කියල කියනවා. නෙලුම් දඩුවල කිරිතියනවා නමුත් මේ කඩා ගත්තහම පුරුක කුඩාභාජනයක් පිරෙන්්ඩ කිරිතිනා කියලා. අපි පාවිච්චි නොකළට ආහාරයට මේ ඇත්තු මහතෙරුන් වහන්සේට දැඩු කඩලා කිරරි එකතුරලා ඒ කිරි ගැෙල්ල පිළි ගන්නවා කියල සඳහන් කරනවා. නෙලුම් ඇට මී පැනි හකුරු මිශ්්‍ර කරලා එ නෙලුම් ඇට පිළි ගැන්නවා කියල කියන. මහා උක් වනාන්තෙරේ පුවක්ගස්වා ගෙලොකුවට තියනෙන උද්ගස් කඩාගෙන ගෙහිෙල්ලා. පාශාන මතතියලා පාදයෙන් තලනව කියල සඳහන් කරනවා. තල එ පැනි මිරි කලා ආශාන මත ගල් මත තියන පොඩි පොඩි වලවල් ලෝට එකතු කරනවා කියල කිය. එහෙම එකතු කරලා තිය හම අව්බොට ගල් රත්වෙලා පැණි පැහිල්ල අ පොඩි පොඩි ගල් වලවල් වල පලින්ගු කැටවගේ කිරිගල් කැටවගේ හකුරු හැදෙනවා කලකිය ආගේ හකරු ගෙනහිෙල්ල මහතෙරුන් වහන්සේට පූජා කලා කල සඳහන් කරනවා. දොස් අවුරුද්දක්. මේ චද්ධන්තය උන්වහන්ස ටතු පස්ථන කලා තියෙන හැටිය චද්ධන්තයන්ගේ උපස්ථාන සංග්‍රහලබමින් මහතරුන් වහන්සේ උපරිම විවේකයක් බුක්ති විඳමින් උන්වහන්සේ වැඩ හිටියා කාය විවේක චිත්ත විවේක උපදිවිවේක මොකද මේ කාය විවේක කියල කියන්නේ අපි එම විේකත් නෑ හැම තැන දුවනවා නොයෙක් වැට. අපිට එහෙම විවේකයක් ලැබෙන්ඩ ජීවිතෙන් සමුගණ්ඩම වේ. චිත්ත වි චිත්ත විවේක කියල කියන්නේ පංච නීවරණයන්ගෙන් කිසි කරදරයක් නෑ. හැම තැනම අපි දුවන්න නීවරණ. නීවරණයන්ගෙන් කරදර නැති නිසා හිතත් බොහොමණී දහස්. උපදිවිවේක උපාදානය කරගත කිසියක් නෑ. හිද පුදුම විවේක ඇත්තය. කොන්්ඩන්්ඥයන් වහන්සේ විවේකට හරි හැමති ඒ විවේකය හොයාගනයි වැඩිය දොළොස් සවරුද්ද එවතුම් විවේක සුවය බුක්ති විඳමින් චද්ධන්තයන්ගේ ඇපඋපස්ථාන ලබමින් ඔවුන්ට අප්‍රමාණ කුසල් අත්පත් කරවමින් මහතරුන් වහස වැඩ හිටිය පිඳතන සඳහන් කරනවා කඳු මුදුනක් තියෙනවා කියලා. ප්‍රදේශයේ කේලාස කියල කඳු මුදුනක් තිබ්බ කියල සඳහන් කරනවා. ඒ කඳුමුදුන එක දිව්‍යපුත්‍රයෙක් වාසය කලා කියල සඳහන් කරනවා නාගදන්ත කියලා. මහතෙරුන් වහන්සේ ඇතැම් දවසක නාගධන්ත දෙවිය පුත්‍රයාගේ දිවියකුටිය දවාරය ළඟට පින්ඩ පාති වැඩිය කියල කියනවා. බොහෝම ශ්‍රද්ධවන්තයි මෙ දිවිය පුත්‍රයා ඒ වෙලාවට නෙළුම්මල් වල හැදනමී පැණි ගිතෙල් සහ හකුරු යොදලා ජලය එකතු කරන්නේ නැතුව පිළියල කරගත්ත කිරිබත් මහතරුන් වහන්සේට පූජ කරනවා කියලා කියනවා. නෙළුම්මල් වල හැදෙන පැණි හකුරු සහගිතෙන් එකතු කරල තමයි මේ ප්‍රණීත කිරිබත හදලතිය. හතරන් හස විය දවසර පෝජ කරගන්නවා. ඒ දෙවට එහෙම කිරිබත් ලැබෙන්නේ මොකක් හින්දද කියල විශේෂයෙන් කාරණාව ප්‍රශ්නයක් අහල විෂ දෙනවා. පෙරකාශ්‍යප බුද්ධකාලයේ මනුස්සලෝකේ ඉපදිලා ඇදලා. අවුරුදු විසිදාහක් සුවඳගිතෙල්වලින් හදල සලාක බතක් දුන්න කියලා. හකුරු මේ පැනි වෙන්ඩරු යොද්දල සුවඳ ගිතෙල්ලෙක්ක සලාකබතක් කියල කියෙන්. අපේ විහාරස්ථාන වලට දානය අරගෙන එන්නකොට දායකියව ගෙනකොට අපි කියන පේරු දානගේවා කියලා. මේ මාස පලවෙනි දට දාන තිබ්බ කෙනාට ආය සමහරලට දාානය ලැබෙන්නේ ඊළඟ මාසසි පලවෙනි දට. සමහරතැන්ගොල මාස දෙ එකකට තුනකට සැරයා. සමහර විහාරස්ථාන වල නං අවුරුද්ධකට විතර සැරයා දායයික පිරිසුංගක් ඉන්නවා ආං එහෙම දෙන්න දානට තමයි සලාක බත කියලකය. ආන් එහෙම සලාකදාානයක් දීල තියෙනවා අවුරුදු විසිදාහක්. කාශ්්‍යප භාගිතුන් වහසගේ කාලයේ ආව්‍ය දිගයි. භාගිතුන් වහස ්‍යාවෂත් අවරුදු විසිදාහක්. අවුරදු විසිදාහක් සංගකෝ මේ සලාක බත දුන්නා. ආන් ඒ පින නිසා තමයි මෙ දිවිර පුත්‍රරයට මේ විදහට ප්‍රණීතආහාර ලැබෙන්. එවවා මහතරන් වහසේට පූජ කරලා වතව බොහෝසය කුසල් රැස් කර ගත්තා. පිනතුනේ දොලොස් වසක් එහිම වාසය කරලා මහතරුන් වහන්සේක දවසක් කල්පනා කළා දැන් මට පිරිින්වන් පාන්න කාලි ඇවිල්ලද කියලා. ආයු සංස්කකාරත් හරරිට දැන් හොඳද කියලා. බලනකොට කාලි හොඳයි. පිරිනිුවම් පාණ්ඩ කාලි ඇවිල්ල. ඊට පසේ අධිෂ්ඨාන කරලා බැලුව විසි කොහෙ පිරිනුවම් පාණ්ද කියලා. තමන් වහන්සේට වැටහුුණේම දොළොස් සවෞුරුද්දක්තිස්සේ. මංවෙනවුවෙන් අප්‍රමාණුව වෙහෙසෙමින් මහන්සිවෙමින් මට උපස්ථාන කළ මේ චද්ධන්තයන් ළඟ මේ චද්ධන්ත බවනේම පිරිනිවං පානක තමයි මට හොඳ. එහෙම තීරණය කරලා අපි බුදුපාණන් වහන්සේළඟට වැඩියා ස්වාමීනී පිරිනිවන් පාණ්ඩ අවසරද කියලාන්න. පිනතන ආංගේ කාරණනා වෙදී විශේෂ කරුණු කීපයක් එලි කරනවා උන්වහන්සේ වැඩම කරලා භාගතුන් වහන්ස ළඟට යඩ කලින් ස්වාමීණි මම කොන්්ඩ්්‍ය වෙමි ස්වාමීණනි මම කොන්්ඩ්‍ය වෙමි සුගතයන් වහන්ස මම කොන්නඥවෙමි භාගිතුන් වහන්සේ ළඟට වැඩල භාගිතුන් වහන්ස ළඟ වාඩිවෙලා ධනගහගෙන භාගිතුන් වහන්සේගේ සිරිපතුළ මුුවෙන් සිබිනව කියල සඳහන් කරනවා. විශේෂෙන් සූත්‍රයේ මේ කාරණාව අපූරුවට පැහැදිලි කරලා තියනවා. භාගිතුන් වහන්සේගේ සිරිපා දහතුව භගවතු, පාදේසු සිරසා නිපතිත්වා, භගොතු, පාධන මකහිනච පරිචුම්බති. සිපගන්නවා කියලා. පානීහිච පරිසම්බාහති තමන්ගේ අත්ලෙෙන් මුළු සිරිපා දාතුවම සම්බාහනය කරනවා. නාමංච සාවීති නමත් කියනවා. කොන්ඩන් ඥෝහම් බගවා කොන්්ඩන්ඥෝහං සුගතා සුගතාති. යන්නූ නාහං ආයස්මන්තන් අන්ඥා කොන්්ඩඥං භගවතු සම්මුකා සාරුපාහි ගාථහි අධිවශයෙන් සඳහන් කරනවා මොකයි මුවෙන් සිබිනව අත්තුලින් පිරිමැද මැද සම්බානය කරනවා මම කෞුද කියලත් කියනවා ස්වාමීනය මම කොන්ඩ සුගතයන් වහස මම කෝඩ සඳහන් කරනවා ස්වාමීනයේ මම අන්්‍යා කොන්්ඩ්‍ය කියලා කීවනෑ කියලා ඇයි කිය නැත්ති තරම්ම නිහතමානයේ කෝටි ලක්ෂයක් සක්වලේ ලොවතුනාා භාගිතුන් වහසට විතරක් වන්දනා කරන භාගිතුන් වහසේ යම් තරමක් විශ්ව දහත්වේ ප්‍රසිද්ධද කොන්්ඩන්ඥන් වහස ඒත් තරම්ම ප්‍රසිද්ධයි. අනි කරහතන් වහස එහම ප්‍රසිද්ධ නැතිව ඇති. ඇයි කොන්ඩයන් වහස විශේෂයෙන් ප්‍රසිද්ධ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ඉස්සර ලාම රහතන් වහන්සේ. කෞුද මේ ශාසනයේ අසංකෙ ගණන් මහරහතන් වහන්සේලා අතර මුලෙම්ම රහත්තුනේ කිය ැහුවොත් හැමෝම දන්නවා ඒ අන්්‍යා කොන්්ඩඥායන් වහන්සේ බව. ඒකයි එක භාගිතුන් වහසේ තරමටම ප්‍රසිද්ධයි කියලා. ආං ඒ තරන් තානාන්තර ඇති තමන්ගේ නම්ු නාමේ නම් කිීවෙනය කියල සඳහන්කර. දුජාණන් වහන්සේ එහෙම වන්දනා කරන කොට විශේෂ කරුණු කීපයක් බලාපොරොත්තුවයවා. දොස් අෞුරද්දකින් පස්සයි භාගිතුනව හස දැක්ක අලු ංසාසනයටට අපපු භික්‍ෂ භික්‍ෂණී පාසක පාසිකාව මේ කෞුද කියලා දන්නේ නෑ කෙස් සුදුවෙච්ච ඉස්සරහට කුඩු වෙච්ච ගෝපාන ශිවංක කියල කියන්නේ ස්සරහට නැමිල කුද වෙලා කෙස් සුදුවෙච්ච කුදුවෙච්ච භාග්‍යතුන් වහන්සේ ලඟින්ම ඇසුරු කරන මෙ මහල්ල කෞුද කියලා කාටහරි හිතුුණු. ඒ හිතුන හිතුණ අය නිරයපුරෝණවා කියලක. ආන් එහෙම හිතෙන්ට ඉඩ දෙන්නේ නැතුව තමයි මේ කවුද කියලා දැනගණ්ඩ ස්වාමීනිි මම කොණ්ඩ්ඥ වෙමී සුගතයන් වහන්සම කොණ්ඩ්්‍ය වෙම කියල කිය එතකොට මේ නොදන්න පිරිස දන්නවා එහෙම නං කෙස් පැහිලා. ඉස්සරහට නැමිල කුදු වෙලා මේ ඇවිල්ල ලංගම ඇසුරු කරන්නේ. මේ සාසන භාග්‍යතුන් වහන්සේ තරමටම ප්‍රසිද්ධ විච්ච. ගෞතම සාාසනයේ මහා ශ්‍රාවකය කියල කෙනෙකුට හිතුනන. දෝත එකතු කරලා සාදු කියවුුණා නං රෝන් හැමෝම දෙව්ලෝපු රෝණව කියලකෙන්. ඔවන්ටේ අවස්ථාව උදා කරඩයි. ඒම සඳහන් කළේ මේ කරුණ තවත් විස්තර නොකළට මේ ශාසනයේ මහා සංගයා කෞුද කියලලා තේරුම් ගණන්ඩ හොඳ තැනක්මි. වැරදි සිතවෙල්ලක්වත් ඇතිකර ගත්ත ඔහුට ඒක විපාක දෙනවා. තනයම පුද්ගලෙකුට විතරක් නෙමෙයි ඔහුගේ පරම්පරාවටම විපාක දෙනවා කියල කියයි. ඔහුගේ දනස්කන්දය පවා පිච්චනවා කියල සඳහන් කර. ඒකයි මම මුලින් වන්දනාව වෙලා විසිහපත් කළේ බනින කෙනාට බනින්නේෙ නෑ. ගහන කෙනට ගහන්නෙ නෑ රවන කෙනට රවන්නේ නෑ එකට එක කියන්න යන්නෙ නෑ ට තමන්ට කවුරු මොනව කීවත් මහා සංගය අවසනවා. එත් තරම්ම ගුණයක් තියෙනවා. ඒ ගුණයට යමෙක්ද විරුද්ධ වෙන්නේ ඒ විරුද්ධ වෙනයට යහපතක්නවා අයහපතක්ම සිති වෙලා. ඒක නිසා ඉවසනවා නෙමෙයි. ඉබේම ස්ොභාවේ මසිද්ධ වෙන දෙයක් ඒකයි සඳහන් කරන්නේ ස්වාමීනි ම කෝඩන්්ය කියලා ඇැබැ පිනතින මේ කාරණාව උන්වහන්සේ සඳහන් කරනකොට වංගී සමහරහතන් වහන්සේ දෙහිතෙනවා කොන්්ඩන්්යන් වහන්සේගේ ගුණකීවොත් හොඳයි කියලා. වංගී සමහරහතන් වහන්සේ නැගිට්ට නමුත් භාග්‍යතුන් වහන්සේ සමඟ මහා ශ්‍රාවකය වැඩ ඉන්න වෙලාවක පාරම කතා කරන්න බෑ. එත් තරම් හික් මුණ බවක්තියනවා. ඒ සභහ වි මහා ගරු ගාම්බීර බවක්තිබුණා. සීලවන්තයෝ මයිකතු වෙලායින්න. අහසට මහපොලෝට දරන්ඩ බැරි ගුණකදන් මෛරැස් වෙලා ඉන්න. ඒහින්ද එක පාර කතා කල ඉන්නේ. වංගීසියන් වහන්සේ නැගිටලා සවුරු ගැටවටුව ලෙහෙල සිවර ඒ කාන්ස කරලා බාග්‍යතුන් වහන්ස පැත්තරෙ. නැමිල හැරිල බැඳලා අවසරීල්ලනවා ස්වාමීණි භාගිතුන් වහන්සේ මට වැටහුනා ස්වාමීනිණ වැටහෙන්වා. දේ කියන්නේෙ ස්වාමීණි මම යමක් කියන්ටද කියලා. වැටහිච්චදී කියද. වංගීසය ඔබට වැටහේවා. ඇග ඔබට වැටහිච්චදේ එහෙමම කියන්න කියලා. වංගීසියන් වහස කියනවා. බුද්ධානු බුද්ධ සෝතේරෝ කොන්ඩ තිබ්බ නික්කමු ලාබී සුක විහාරාණං විවේකානං අබිහසු බුද්ධානු බුද්ධෝ සෝ තේරු ඇයි මේකයෙන් මේ ශාසනයේ බුදුන් අනුවගිය මහාතෙරුන් වහස. බුදුන් අුව මහා ප්‍රඥාවන්තයන් වහන්සේ. ඇඒ මහාප්‍රඥාවන්ත කියලකිවේ. මහා ප්‍රඥාවත් නොතිබුණා නං භාගිතුන් වහන්ේ ආර්ය සත්‍යය දේශනා කරනකොට කොහොමද වැටහිලා රහත් එන්නේ එක පාරනවා. බුදුරජාණන් වහන්සේ හැර චතුරාර් සත්‍යය වැටහුණ තව කෙනෙ ඒ කාල හිටියේ නෑනි. එහනම් දෙවනයට ඒ දහම අවබෝධ කරගත්තේ ඒ මහා ප්‍රඥාවත් තිබුණ නිසාමයි එළ සඳහන් කරනවා. උන්වහන්සේ ගාථ කීපයක් සඳහන් කරලා. ොයන් වහන්සගේ ගුණ කියල කොන්්ඩයන් වහන්සේගේ ගුණ සඳහන් කරහම බුදුරජාණන් වහන්සේ ඒ ගුණ ඒ විදිහටම දකිනවා ඒ ගුණ භාගිතුන් වහස දැක්ක හම කොන්්ඩන්යන් වහන්සේ බොහෝ කාලයකට පසුව භාගිතුන් වහසේළඟට එළෙඹිලා වන්ධනා කර කර හිටියා මෙතන සඳහන් කරන පින්නතුන මේ කොන්්ඩන්්ඥයන් විවේකයට සමාධයට මොනතරන් කැමතිද යම් ගුණ ධර්මයක් යම් ශ්‍රාවකයකු විසින් ලැබිය යුතුද. යමකු ශාස්තෘන් වහන්සේගේ ශාසනය කරන්නේ නම් ඒ මේ කොන්්ඩ්ඥයන් වහන්සේ. අප ප්‍රමාදීව නික්මීමෙන් වගේම මහා ආනුභාවෙන් යුක්තයි ත්‍රවිද්‍යා සහිතයි ෂඩ් අභිඥ්ඥා සහිතයි කොන්ඩඥ නම්. භාග්‍යතුන් වහන්සේගේ උරුමය අයිතිකර ගත්. ශ්‍රේෂ්, බුද්ධ පුත්‍රයන් වහන්සේ බුදුපාණන් වහන්සේගේ පාද පත්ම වන්දනා කරන්නාහ කියලා වංගීසයන් වහන්සේ සඳහන් කරහම මිනිස්සුන්ගේ දෝත නිකම් එකතු වෙලා සාදු කියව්ලා. ඒ මිනිස්සු කොයි තරං කුසල් රැස් කර ගත්තද. පින්නතනේ භාගිතුන් වහන්සේට වැඳලා. අවසර ඉල්ලහම පිරිෙනවම් පාණ්ඩ බුදුරජාණන් වහස අහනවා. හො කොහෙදි පිරිුවම් පානතය ස්වාමීණී දොළොස් සෞුරුද් දක්තිසි මට උපස්ථාන කරපු ඉර්දිමත් වූ ඇත්තු අටදාහකකින්න ආනි චද්දන්ත බවනටම ඔවුන්ටනු ග්‍රහ පිණනිසත් එක පිරිනුවම් පා්ඩමං වඩිනවා. ස්වාමීනිිව පිරිනුවම් පාණ්ඩද කියල තම ඉසර ලැහුයි ස්වාමීණී දැන් පිරිුව පා්ඩ ද කියල ප්‍රශ්නයක් අහපුහම බුදුරජාණන් වහන්සේ එපාකොන්ඩ්‍ය ලෝකයට හිත සුව පිණිස තව අවුරුදු කීපයක් වසර කීපයක් වැඩයින්ඩ කියලා කීවොත් වැඩයින්ඩ පුළුහන් හිින් ද මේ යහුව කියලා. අපිට ප්‍රශ්නයක් හිතෙනවා. හැබැවිම්ම භාගිතුන් වහන්සේ පාකී වන වැඩයින්ඩ පුළ සතර ඉර්ධි පාඩම වඩලයිතිය. කොච්චර කාලයක් බාගිතුන් වහසේ වැඩයින්ට කියයිද ඒක් කල් වැඩ ඉඩපුළුව ඒක අයහන් ස්වාමීලි පිරිණනිවම් පාන්්ඩද කිය. නමුත් භාගිතුන් වහසේ පිරිනිවම් පා්ඩ අවසර දුන්නා. ඇැයි භාගිතුන් වහසට වැඳල නැගිටිනකොට සුගන්ධකුටිය ඇතුලේ රැස්වෙලා හිටපු උපාසක උපාසිකව භික්‍ෂූන් වහන්සේලා ඒ අයට නම් මුර ගෑවුනා කියල සඳහන් කරන. මේ මහාශ්‍රාවකය සඳහටම අප සමුගණ්ඩ දෙයන්න කියලා දොරළඟට ගිහිල්ල අප ඔ හැරිල බලලා උන්වහස ප්‍රකාශයක් කරනවා යම්කිෙනෙක් ආයු සංස්කාර අරගෙන ඉපදුනානං ආයු සංස්කාර දවසක නැසෙනවමයි ලොතුරා භාග්‍යයවතුන් වහන්සේටත් එසේම සාධහරණයි භාගිතුන් වහන්සේටත් සාධහරනං අන්න අය ගැන කවරකතාද හැමෝම ආයු සංස්කාර අරගන ය වී හැමෝම දවසක මරණනයට පත්වෙනවා. ඒමන හැමෝම මැරෙන්ඩ ඉස්සරලා ඒ සංස්කාරයන් පවතින කාලි තුළ තමන්ගේ ඊළඟ භවේ සූපත් කරගන්නඩ කටයුතු කරගන්න එක තමත මන්ට වටකි. ඒම සඳහන් කරලා චත්ධන්ත බවනටම වැඩම කළ වැඩම කරල මතරුන් වහන්සේ මන්දාකිි පොගුණට බැහල පැසැනව. හිසිවරු පොරොවගෙන උතුරු සලුව දරාගෙන තමන් වහන්සේගේ කුටියයට වැඩම කරලා තමන් වහන්සේ සැතපෙන යහනේ ඉඳගෙන වැඩ හිටිය කිය සඳහන්ගෙනවා. උන්වහන්සේ පිළිවෙලින් සමාධි සමාපත්තිීන්ට සමවැදිලා අරුණ උදාවෙන මොහොත එන කොට සදහටම මේ සංසාරයෙන් සමුර්ගෙනම න්න්නගිය උන්වහන්සේ ලාපපුරොත් වන උතුම් වූ මංගල්ය උන්වහන්සේ ශක්ෂාත් කර ගත්තා ඇ ඒක මංගල්ලයක් වෙන් මහාකල්පයක් මහාකල්ප ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කළේ ලොතුරා බුද්ධ ශාසනයක කියරරාත්‍රඥ භික්‍ෂූන් වහසේලා අතර අගත් අනතුර ලබල අවසානයට පිරිනිවම් පාඩයි පිරිනිවම් පෑම වෙනුව පාරමිතා පිරවා. ඒනන්ගේ පාරමිතාවගේ පූරණය කෙරවල්ල උන්වහන්සගේ මංගල්ලයි. මෙ නිවන වෙනවෙනේ පාරමිතා පිරිුවේ. ඒ නිවන ශක්ෂාත කරනයක උන්වහසගේ මංගල්ලයි උන්වහසේ බොහොම කැමැත්තෙන් උන්වහන්සගේ මංගල්ලෙට සමරදනා. උන්වහස පිරිනිුවම් පවදාලා. ඒ වුුණට පිරිනතින චද්ධන්තයෝ දන්නේ නෑ අපේ පිින්කෙටත පිරිුවම් පෑවලා. එදාට උපස්ථානයට නියමිත හස්තියා මහතරුන් වහන්සේ වෙනුවෙන් මෝදෝනා පැන් තැම්පත් කරලා ධන්ත කාෂ්ඨක තැන්පත් කරලා පළතුරු ටිකත් හොඩෙෙන් දරාගෙන සක්මන කෙරවට වෙලා හිටගෙන බලාගෙන හිටිය කියල කියනවා. වෙනද මහතෙරුන් වහන්සේ මෝ මඩල දෝවනය කරගෙන අවතීරණවෙන්න මේ සක්මනටයි. ඒ සක්මන ඉදිරියට වඩිනකොට කරණඩයි මේ දරාගෙන. නමුත් කල්පනා කරනවා තාමත් මහතරුන් වහසේ වැඩී නෑ. තාමත් මුව මඩල දෝනය කරගනත් නෑ. තාමත් දැහැටි වලඳලත් නෑ අරුණ පහු වෙලා හිරූදා වුණා නමුත් මහරහතන් වහන්සේ තවම උන්වහන්සේගේ පන්සලෙන් වත් එලියටාව නෑ. මේ හස්තියා හිමින් හිමිින් උන්වහස කුටිය දොරටතු වලඟට හිල්ලා දොර තට්ටු කා දොරට තට්ටු කළාට කිසි හැල හොල්මනක්නේ නමුත් ඇතාට පේනවා ආසනය වඩ වාඩිවෙලා වැඩන්න. පිරිනිුවම් පාලතියෙන්න වාඩි වෙලා මයි. ඒනිසා තමන්ගේ අත ඉස්සරහට තියලා දොරතල්ලු කරා තව චුට්ටක් ඉසරහට වෙලා මහතරුන් වහන්සේගේ ශරීර දහතුව ස්පර්ෂ කරල බැලෝ කියවා. හුස්ම වැටෙනවද කියලා බැලිෝ කියනවා. ඒවෙලාේ දැනගත්තා හුස්ම ගන්නි නෑ කියලා. ඒවෙලා තමයි චද්ධන්තය දැනගත්ත මහතරන් වහන්සේ පිරිනුවම් පෑව කියලා. තමන් ළගෙති බිච්ච දාන ටිකේ හෙක්ම දාලා. තමන්ගේ හොන්ඩ තමන්ගේ මකයි ඇතුළට දාගනය. මහා හනක් නැගුව කියල සඳහන් කරනවා යොදුන් තුන්දාහක් විිශාල මහා හිමොවත නින්නාද දුන්න කියල සඳහංකරනොවයිහන්නට. ඊට පස්සේ ඇත්තු සියලු දෙනාම එකතු වුණ කියල සඳහන් කර. හැමූ එකතු වෙලා මහතෙරුන් වහන්සේ ළඟට ඇවිල්ල. නායක හස්තියා මහතෙරුන් වහන්සේ ඔසවලාරගන්න. උන්වහන්සේ පිරනුවම් පානුවත් එක්කම මුළු හිමවත පලදරන ගස් සියල්ලම පල දැරූ බවත් මල්පිපෙන ගස් සියල්ල අතුරුකිලිපාසා මලින් බර වුණනා කෙල සඳහකරන. හැම මලක්ම උඩ්ඩට හෙරි ලපිපුන පිපිල තිබුණ කෙලි සඳහන් කරන්න. මහතරුන් වහන්සේ ඉහල වැඩිය නිසාද වූ කියලා. මේ ඇත්තු නායක හස්තියා මහතරුන් වහන්සගේ දේහෙ ඔස්වගෙනන්නවා. මේ අඇය මල්පිපිච්චාතු කඩලා සමහරු දේහෙට උඩින් අල්ලගෙනඉන්නව කුඩැකි හෙළවාඩ. සහාරය සේසත් ඉහෙළුව වගේ මල්පිරුනාාතු දෙපසින් අල්ලගෙනවා. සමහරායේ මල් පිරුණාතු හොඩෙෙන් දරාගන චාමර සැලුව කෙලකේනවා. එහෙම කර කර හිමවත වටි ප්‍රදක්ෂිනා කරනව කෙල සඳහන් කළා. දේහයක්ත් අරගෙන තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා කරලා. නැවත වැඩ හිටපු තැනට පිරිනුවම් පාපපු තැනටාපපු හම සක්‍ර දේවේන්දරයන් වහන්සේ. ශ්කරමදිව පුත්‍රයට කතා කරලා කියනවා පුතේ අපගේ වැඩිමහල් සහෝදරයා නන් පිරිනෝම් පයවා අපි විසින් උන්වහන්සේ රූපහාර දැක්විය යුතුයි එහෙම සඳහන් කර හම සක්දිවිඳුගේ ඉල්ලීමට අනුව විශ්වකර්ම දිවිය පුත්‍රයා යොදුන් නමයක් දිගිින් පලලින් විශාල තනිකරම රත්තරං භවනක් මෙැව්ුව කෙලසඳහන්කර ට ස ශ්‍රීදහය රත්තරං භවන ඇතුළි තිබ්බා. නැවත වතාවක් චත්්ධන්තයූ මේ රන් භවන ෝසවාගන හිමාලෙ වටේ ප්‍රදක්ෂිනා කලාා කියනවා. හිමවත යොදුන් තුන්දාාහක් ආයත්සරැක්ෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන තැක් ඉතුරුවේවා. ජොදුන් තුන්දා හක් දුර ගමන් කරන්ඩ රවුන් තුනක් වලු තුනක් ඇන්ඩ මොන තරන් වෙලා යන්න ඇද කෙහිතෙන්න්න පුළුව ඇක කරන්න එපා හැමත්තැනම සඳහන් කලා මේ ඉරුද්ධිමත්ත හස්තිීන් කියලා. ඉරුද්දයෙන් තමයි වඩින්. නැවත වතාවක් ඔවුන් ප්‍රදක්ෂනා කළාට පස්සේ දෙවිවරු විශේෂයෙන් වලාහක දෙවවූ. වැැස්ස වලාහක සීත වලාහක අබ්බ වලාහක වාත වලාහක උන්න වලාහක. මේ වලාහක දෙවියූ පස් වොල්ලා විශේෂයෙන් ්‍රීදහ උපහර දක්ුවා කිය ඊට පස්සේ පිළිවලින් සදිව්‍යලෝකය අසං්‍ය තලයත් අරූපලෝක හතරත් හැර ඉතුරු බ්‍රහ්මලෝක පහළොවම දෙවියන්ගින් පස්සේ මහතරුන් වහන්සසිට උපාර දැක්වා කියල සඳහන් කරම. දෙවියන්ගේ බ්‍රහමයන්ගේ උපහාරෙන් පස්සේ නැවත වතාවක් ශ්‍රීදේහය සහිත රන්සිවිගේ යදුු නමයක් දිගයි යදුන කියන්නේ හැතැක් මදහයක් කිවොත් හැතැක්ම අනුවක් දිගයි හැතැක් මනුවක් පලලයි තනි කරම ගනරත්තර ආත් ඇත්තු ළඟටම ගෙනනල්ල දුා ඊට පස්ස දහදාහක් සක්වල සියලුම දෙවිවරු එක්කෙනා අගල් හතරක් දිග සුවද සඳුන් කෑල්ලක් කරගෙන ශ්‍රීදේහයට උපහර දක්වන් ඩාව කිය අංගල් හතරක් දිග සුවඳ සඳුන් කෑල්ලක් දහදාහක් සක්වලේ හැම්ම දෙවියෙක් අරංය ඉතිීපා. ආංගේ සඳුන් කෑලි වලින් දරසෑයක් හැදුව කෙල සඳහන් කරන. මොන තරං දෙවියෝ වඩින් නැද්ද අඟල් හතරේ හතරි කෑලිය එකතු කරලා හදාපුු සෑය යොදුන් නමයක්කු සයි කියල කියනවා.ඒන සතපුම් නමයක් චෙතකයසයි. ආංක මුදුනේ රත්තරං භවරනතියලා. අහසින් වැඩපු මහරහතන් වහන්සේ පන්සීය පිරිත් සධ්්‍යායනා කලා කියල සඳහන් කරනු. ඒ පිරිතින් පස්ස. දිවැස් ලාබී අතර අගතනතුර ලබාගත්ත අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ සුවිශේෂී ධර්මදේශනාවක් සිද්ධ කලා කෙල සඳහන්යනවා. දෙදේශනාව අවසානයේ බොහෝ දෙවිවරු මාර්ගඵල ලැබුව කෙළ සඳහන් කරනවා. ශ්‍රී දේහය. සහිත සඳුන් සෑය මේ වෙනකොට දැවිමින් තියෙනවා. අරුණ උදාවෙන්ට ඔන්න මෙන්න කියනකොට. ශ්‍රේදයහේ දැවිල ඉවර වෙනවා. ඊට පස්සේ මහරහතන් වහන්සේලා සෑ නිමවා සෑ නිමහම සුමන පුප්පවාගේ. සමන් කැකුඩු වගේ ධාතුන් වහස ඉතුරු වෙලා තියෙනවා. මහරහතන් වහන්සේලා සමංකැකුඩු වගේ දීප්තිමත් ධාතුන් වහන්සේලා. මන් වහන්සේලාගේ පෙරහනයට පුරුව ගත්තා. එත් ඒ ධාතුන් වහන්සේලත් වැඩමකරවාගෙන හසිම්ම වේලුව ව නරාමිට වඩින්නකොට. මේ කාලේ භාගිතුන් වස වඩන වෙ. භාගිතුන් වහන්සේ පාතරා දහතු අත් අරගෙන. එදා උදදි පිින්ඩුසිංගා වඩින්ඩ යන්තං සුගන්දකුටියේ දොරොටුවට වැඩියා විතරයි.ඒත් එක්ක මරහතන් වහන්සේලා දාතුන් වහන්සේල සහිත පෙරහනේ ගිතුන් වහන්සගේ ්‍රී හසත දහතුව මත තැපත් කළලා කෙඳහන් කරනවා. ඒ ධාතුන් වහන්සේලා තමන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් පිළිගත් අපි භාගිතන් වහන්සේ දුණු ශ්‍රී හස්ත දහතුුව මේ මහපෘතු වයට දිගු කලාා කෙල සඳහන්කර. මෙතන අටකතාවත් එක විස්තර කරනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්ට දහතුුව දිගු කරන කොටේ මහපොෝ පිය යිස් භාවය කොහම ඉන්ද. සඳන් කරනවා ලොවතුර බද්ධත්වවෙල ඩිසරලා. වජරාසනේ මත වාඩිවෙලා ඉන්න මහ බෝසතාාණන් වහන්සේට නොෙක් ආකාරයෙන් කරදරකෙරුව මාරය නිකක් නෙමෙයි වැහි නමයක් වැස්සේ්වා. බෝසතාාණන් වහන්සේ විනාස කරට සඳහන් කරනවා අකාේ වනාස වවැඩ කරුමයක් නැතිබුුණ නෑ ඉතුර කර කියලා. ආවිද වරුසාාවක් වහිනොට. ආයිදෝලින් මොවාව ඩ බැරිද හැබිඳදවාගේ වෙක් කරෙනවා. දසබින්බරක්මාර සේනාව එක්කෙනෙක් එක ආවිුදයක් එල්ල කළ කෝටිකීයක් එල්ල කරනවාද. නමුත් මේ ආයුද ඇවිල්ල මහසත්වයන්ට මොනවාද කරන්නේ. කරන්්ඩ දෙයක් නෑ අයි දෙයකින් කැපෙන්ඩ් ඇනෙන්් තුවාලවෙෙන්ඩ හීරෙන්ඩ කරුමය කිතුරු නෑ. සඳහන් කළ ආයුදෝලට වෙන්ඩ දෙයක් නැතිහින්දා. ඒ ආයුද නිකම් මල්ලුනාග. ල්වෙී මල්වෙවී වැැක්කරට පටන්ගත්ත වෙන කරන්න දෙයක්. එහනම් වැහි නමයක් වැස්සෙව්වා අගුරු, මඩ, වැලි, පරුවත සරපයූ මෙොක්කම මල්වෙලලා තමයි වැැක්කරින්. බැරිමත නමාරය කතා කරලාකිව සිද්ධර්ථ ඔයාසනය ඔවේ නෙමේයි කියලා. ඔ යාසන වෙනුවෙන් දස පාරමිතා පිරවවිසිද්ධ හර්ත මම. ඒක කියන්නේ මාරය වඩත් පාරමිතා පුර්ඩුව නෙද පෙනතින. මාරදිවිය පුත්‍රරයා වඩත් පාරමිතාපුරටඕන. දස පාරමිතාව සම්පූර්ණ කරල තමයි හයිවනි දිවියල යකඋක්පත්තිය ල පබලතින්. දැන් තේරෙනවාද මාරයා මාරයකි වුවට දේවපුත්ත මාරයා මොන තරම් පින් වන්තද කියලා. මෙ මහාපුුණ්්‍යවන්තය ඇයි මෙච්චර පවු් කරන සඳහන් කරන්නේ ඒක තමයි තන්නතුරේ හැටි කියලා. මාරයා ගෙන තනතුර හටි එතට යඩ පින් කරන්නෝනය පනතන රාජ්‍යයේ උසස් නිලද හරිියෙක් වෙන්ඩ ජනාධපති කෙනෙක් රජ කෙනෙක් වෙන්ඩ අපිට බැරි වුණ ඒගොල්ලු එතන්ට ගිය පෙර පිහිද ඒ කියන්නේ අනිවාරයෙන් අපිට වඩා පින් කරලා නමුත් තනතුරට ගියාට පස්සේ කොච්චර පව් කරඩ වෙනවාද කියලා තේරෙන නට පස්සේ ආගේවාගේ තමයි මාරයා මහා පුුණ්්‍යවන්තයි තනතුර හින්ද පව් කරනවා. දස පාරමිතා පුරල මම ඔය ආසනය මගේ කියල කියන්නේ එකයි. සාක්ක මට තියෙනව කියලකීවා. දස බිම්බරක් මාරසේනාව බොරුත් කීව කියනවා. ඇය බොරු කීවේ ඇයි මේ මාරයා පාරමිතා පුරණ කාලේ හිෙටපු නැති මාරයුත් මෙතන ඉන්නවා තමන්ගේ පිරිස මාර පිරිස ගොල්ල දන්න මේ පාරමිත පුරල ඉන්නේ කියලා නමුත් මේ වෙලාවේ මාර්රයගේ වචනය ඇත්ත කරඩ ඕන හින්දා බොරු කියනවා අපි සාක අපි සාක අපි දන්නවා කියලා එ බොරුත් කිය කෙසේ වෙතත් සිද්ධහර්තුම්ඹටත් සාක්කති නොද කෙව්වා ඒ වෙලා සඳහන් කලා වසවර්තිය මේ මහපොලොව වෙස්සන්තර මහරජ්ජුරුව දාන හතක් දෙන වෙලාව සඳම්ප. ඔබට මාර පිරි සාක්්‍යයට ඉන්නවා. මංගාව ශක්ෂයට කවුරුවත්නෑ. මම ආද සාක්ෂයට කැඳවන්නේ. එදා වෙස්සන්තර රජ්ජිරෝ දන් දෙන කොට කම්පාවෙච්ච මහපොළොවයි. මම්පාර මිතා පිරුවද කියලා මෙ මහපොෝ සාක්්‍යි කියයි කියලා චීවර ගර් යඇතුලින් දකුණුසු හස්සත හතුවේ ලියට අරගෙන මේ මහපොලෝට දිගු කරහම පොලො මහිකාන්තාව. සිද්ධාර්ථ ෞතමයන් මේ ව්‍යරාසනය වෙතිෙන් පාරමිතා පිරුවා පාරමිතා පිරවා පරමිතා පිරවා සත්‍යයයි සත්‍යයයි කියනවා වගේ මහ හඬක් නගමින් ගුගුරන්ඩ පටගත්තගේලක. වසවර්තිවාාරයාගේ මාර පිරිස දෙන්නෙක් එක මඟ නොයා මහවාතයකට හුුණ පුළුම් පිඩක්. යම්සේ විසරෙන්නේද මාර පිරිස බීතියෙන් කනලදවුව කෙළ සඳහන් කරවා. එහෙමන එදා බෝසතාාණන් වහන්සේගේ ්‍ර හතුුව මහපොෝොට දිගුවන කොට, මහපොලෝට ඉවසන්ඩ බැරි වුණනා නං. ලෝතුරා බුද්ධ රාජ්‍ය ශාක්ෂාත් කරපු සම්මා සබුදුරාණන් වහන්සගේ ශ්‍රීපාද, ශ්‍රීහස්ත දහතුුව මෙ මහපොලෝට දිගු කරන කොට, පොළොව කොහොම නං පිය විස්වභාවීෙන් ඉන්දද. ආගේ නිසා භාගතු වහසේල ව නාරාම සුගන්දකටය දොරටුව කළඟ ඉඳලා මහපෝට ශ්‍රීහස්ත දහතුව දිගු කරහම. රිදීවන් චෛත්‍යයක් මහපොව දෙැෑය කරගන. මති මතුුණනා කිය සඳ ගේ චෛත්‍යරාජය ඇතුළි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධහතුවයෙන්ම කොන්ඩන්්‍ය මහරහතන් වහසේගේ අනා කොඩ මහරහතන් වහසගේ ධාතුන් වහන්සේලා තැන්පත් කලා කිය සඳහන් කරන ඒ චෛත්‍යය වේලු වනා රාම විහාර භමී දවාරය ළඟ ඉතාමන් නිරුපදදිරිිතව වැඩහිටිය කියල සඳහන් කරනවා ඒ චෛත්‍යයේ අදත් එතන වැඩ ඉන්නවා කියල සඳහන් කරන. ඒමනම් මහපොලු පලාගෙන නැගිට්ටි චෛතරාලිය. කොන්ඩ්‍ය මහරහතන් වහන්සේ පිළිබඳු. කොන්්ඩ්‍ය සූත්‍රයේ සාහට්ට කතා විසාකච්ඡා කරන කාරණාව බෙතරින්ි වර වෙනවා. නමුත් සම්මා සම්බුධ ශාසනය එක සුවිශේෂී මහරහතන් වහන්සේ නමුකි. අසීමාන්තික ගුණයන්ගෙන් දූවිලියන්ශුවක්වත් අප සාකච්ඡ කලිනේ. හා නාගන්ගිං පෝෂණය වෙච්ච ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය උරුම අයර්ගන කටයුතු කරන අපි මොනවන්නො කළ යුතුද මේ සත් පුරුෂ පින්නතුන් විශාල පිරිසක් මේ හැමුවම බොහෝතැන්වල මේ මහ පින්කං එක එක තුයෙන අය. ඒමනං අපි රුක්ලන්ත මයා දුන්න මැතිතුමා මයාදුන්න මැතිනිය මේ දෙපල කරන හැට අය අමුත්වන් මේ රැස්වෙලා ඉන්න පිරිසට අපි කියන්න දවශ්‍යන හැ. එක ලඟ ඉන්න නිසා කරන ආත්මවර්ණාවක් නොවෙන බව. රෝපවාහිනී ප්‍රේක්ෂකයව පවාදන්න මේ තරම් මහපින්කං මේ කොහොම කොතන කලාද කියලා. අද අතිගෞරුවනීය අපේ මහනායක මහිමි පාණන් වහන්සේට ආශිර්වාදකරට චරාත් කාලයයක් ත් සම්බුද්ධ ශාසනය වෙන වැඩයින්ට. ශක්තිය ලබල දෙන්ඩයි මේ මහාපංකම කල්ල්‍යයාර මිත්‍රරයොත්ක එකතු වෙලා සංවිධානය කරනටයද. අපි මුලින් සඳහන් කරපු සම්බුද්ධ සාාසනයඒ ශ්‍රේෂ්ඨ සංගරත්නය නියෝජතයන් වහන්සේලා මේ වැඩයින්න. මේ නියෝජිතයට කරඩ බැරි දෙයක් නෑ. සංගසාාසරී නියෝජිතය මේ කාරණාව අපූරුවට විස්තර වෙනවා ප්ඩිත මහතන් වසගේ කතාවේ. දෙන මේ නියෝජිත භාවයට කරන්න බැරි දෙයක් නෑ. ඒකයි මුලින් සඳහන් කළේ එවන් නියෝජිතය පිළි බඳවත් යම් කෙනෙක් ළඟ උපදිනවනං යම් පැහැදීමක් ඔවුන්ට පින්ගල් අඩ පටන්ගන්නවා කියලා. එෙමන ඒ මහාශ්‍රද්හවින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟ ඉතාම ප්‍රණීත ගිලන් පසධානයක් පූජ කළා. චතුමතුර පූජාවක් සිද්ධ කලා දුටුවන් ප්‍රීතියෙන් සතුටින් උද්ධමයට පත් කරන බුද්ධ ළම්බන ප්‍රීතියෙන් පුරවනාකාරයේ අපූරු පුෂ්ප පූජාවක් අද භාග්‍යතුන් වහසේ වැඩඉන්න සුගන්ධ කුටියම සුවඳවත් කර කර මහ වෙහෙසක් දරලා පුෂ්ප පූජාව සිද්ධ කරලති එං ලැබෙන මහා කුසල් මේ සංසාරි සුවපත් කර ගණඩ පුරන උතුම් පාරමිතාව සැප සහිතවම උදුම්පත් කර ගණඩත් මායා දුන්න මැතිතුමාටත් කමානි මායා දුන්න මැතිනයටත් අඩුනැතුව අනුමෝදං වේවා කෙලපි සාදු කියලා ආශිරවාද කර මේයින් රැස් කරගත්ත සියලුම පුුණ්‍ය ධර්මයන් අපි විශේෂයෙන් අපේ නායක මහිමි පාණන් වහන්සේට නැවත නැවතත් අනුමෝදංකරු මේ අවස්ථාවට වැඩම කොට වදාල පින්ක මාසිරිමත් කළ මහා සංගරත්නය සියදු සියලු දෙනා වහන්සේටමත් අපි අනු මෝදන් කරම් මේ මහා පින්කං අපේ සත්පුරෂ පිරි සමයා දුන්න මැතිනිය මැතිතුමා සිදු කරට පටන්ගත්ති බොහෝසේ ඒයි පින්කලා නමුත් අපත් වී වදාළ අපේ දරනාගම කුසල දම මහනායක මහහිමි පාණන් වහන්සේ නිසා ඒ පින්කං හරි සතුටින් මිනිස්ුවතරට අරන් ගිය මිනිස්ස මිනිස්සුසා කිව්වා මිනිසු බොහෝකු සල් රැස් කර ගත්තා තින අයක මහිමි පාණන් වහන්ස ග්‍යානුග්‍රහය නිසා මේ වෙලා වෙරැස් කරගන්න මේ උදාර තරපුුණෙ ධර්මයන් අපි ඒ මහා සංගපිතරුන් වහන්සේ අමතකනු කර උන්වහන්සේට අනු මෝදන් කරෝමු අපි අනු මෝදන් කරන මේ මහපින් ඔබහන්සේ වැඩයින්න කාලෙත් අපි පින් කරලානු මෝදන් කළලා අදත් පින් කරලාන මෝදන් කරනවා ස්වාමීන් වහන්සේ මේ මහා කුසල් අන්මෝදන් වෙලා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කලා න උතුම් බෝධයක් ඒ බෝධිය සැප සහිතව මුදුම් පත් කරගෙන සංසාර සාගරීෙන් සදහටම සමුගණ්ඩෙ මේ කුසල් ඔබවහන්සේටත් ආශිරුවාදයක් පාරමිතාවක් වේවා කියල ප්‍රාර්ථනා කරලා පංගන්මෝදක් කර. එවගේම පින්නතුනි අද මේ මහ පිංකම සිදු කිරීමේ තවත් උතුම් පරමාර්තයන් කීපයක් සෙහිපත් කරනවා අපොත්බී වදාළ සියලූම මහා සංගරත්නයට පින් අනුමෝදං කිරීමත් තමන්ගේ පියවරුන් වන ADK බිජේ සුන්දර පියානන් සහ ස්SDE මායා දුන්නේ මහත්වරුන්ට සහ නෙලුම් මායා දුන්නේ මහත්මයට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින මවවරුඩ දෙපලටම දීර්වාාශ ප්‍රාර්ථනා කිරීමත් වෛද්‍ය චන්ද්‍රවන්ස පතිරාජ මහත්මාගේ උපන්දිනය අගෝස්තු මස විසිහයිවෙනිදා යෙදන බැවින් එතුමාට ආශිර්වාද කිරීමත් පරලෝසැපත් කෝට්ටේ ගොඩ පියාණන්ටත් මෑණියන්වන පත්මිණී කෝට්ටේ ගොඩ මෑනියන්ටත් දෙපලටම මහාපුන්න ධර්මයන් අනුමෝදන්වේවා කියල පින් අනුමෝදන් කරනවා. වැලිසර පදිංචි දර්ශනී විජේතිලක මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිර්වාණාවබෝධය පිණිස මේ කුසලය මහත් උපකාරයක් වේවා කියලා ඒයට පින් අනුමෝදන් කරනවා. රුක්ලන්ත මායාදුන්න මැතිතුමත් කමානී මායාදුන්න මැති පින් අනුමෝදං කල සියලු දෙෙනටම. අනුමෝදන්ගේවා ආශිර්වාද කළ මෑනිවරුන් දෙපල ඇතුළු අන්සිියලු දෙනාටම රත්නත්තරේ අනන්තාශිරර්වාදීෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය උදාවේවා මේ මහපින්ංකමට සහ සම්බන්ධ වෙලා බොහෝසේ කුසල්ලත් පත් කරගත්ත ලොකුකුඩා සියලූම පින්නතුන්ටත් මේ පිංකම මේ විදිහට පූරණය කරගණඩ නොයික් කාරීෙන් උදව් උපකාර කරන්ට යෙදුන සත්පුරුෂ පිරිස කල්්‍යානමි්‍ර පිරිස සියලු දෙනාටමත්. නිරන්තරයෙන් මේ මහ පින්කන් කරනකොට මේ අයට මහත් ශක්තියක් වන අතිගෞරෝනීය මාගේ කල්්‍යානමිත්‍ර සහෝදර අවසරයි අපි පසන්න චිත්ත ස්වාමීන් වහන්සේටත්. උන්වහන්සේ සමඟ පැමිණෙන්න ඒ සහෝදර පිරිස මේ මල් පූජාවල් සිදු කරගන්න බොහෝසිය උපකාර කරනවා ඒ සියලු දෙනාට මත් මේ වෙලාවේ. ශෂයෙන් පින් අනුමෝදන් කළ ලාශිරවාද කරමු. වැඩමකොට වදාළ අති ගෞරුවනීය මහා සංගරත්නය සියුරු දෙනා වහන්සේටම පින් අනුමෝදන් කරෝමු සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍යජාලයේ අධ්‍යක්ෂ දුරන්දර අතිගෞරුවණීය අපේ නායක මහිමි පාණන් වහන්සේ අවසරයි බොරලන්දේ වජරඥාන් නායක මහිමි පාණන් වහන්සේටත් මේ පුන්න ධර්මයන් අඩු නැතුව අනුමෝදං වේවා සම්බුද්ධ ශාසනයාගේ චිරස්තිතිය වෙනුවෙන් බොහෝස දැවතුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් බෞද්ධයා මාධ්‍යජාලය තව තවත් ඉදිරියට දියුණුවෙන් දියුණුවට පත් කරන්න උන්වහන්සේට ශක්තිය ලැබේවා කාරය මණ්ඩලේ සියලු දෙනාටමත් ඒ ශක්තිය එසේම ලැබේවා. පින්කමට හැම ආකාරේක මෞදව්පකාර කරපු සහ සහයෝගයේ දුන්න සහභාගින සියලු දෙනාටමත්. මේ පුන්න ධර්මයක් අඩු නැතුව අනුමෝදං වේවා. හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ කුසල් හේතු වාසනාවීවා කියල ප්‍රාර්ථනා කර ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝක ශාසනං දේවෝ වස්සතු කාලී නේ සස්ිය සම්පත්ති හෝතුචෙ පීතෝ භවතුළු කෝචරාජා භවතු දම්මිකු සදෝ සදෝ සඳු. සැදහවතුනේ අද දින උතුම් සද්ධර්ම දේශනාවක් බෞද්ධයා මාධජාලය හරහා ඔබට ශ්‍රවණය කරන්නට ලැබුණ අද සුවිශේෂී කාරණාවක් වෙනුවෙනුවීමේ ධර්මදේශනාව මෙආකාරෙන් සංවිධහන වනේ. උබදන්වා මීරි ගම මිනිියෝලුව විද්‍යාවාස පිරවෙන් විහාරාධ හිපති ශ්‍රී ලකා රාමණ්‍ය මහනිිකායේ අධිකරන සගනායක ශාස්ත්‍රපති අග්ගමහා පන්්ඩිත පූජනීය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේගේ හැත්තෑ දෙවන ජන්මදිනය නිමිතිරගෙනයි. දධයා ආද්‍යශාලය මේ ධර්මදශාව මුළු ලෝපුරා විසරවාලන්නට කටයුතු සම්පාධනය කළේ මේ වෙනුවෙන් දායකත්වේ ලබා දෙන්නට යදනු විශෂචාඥ වෛද්‍යකමානි මයාදුන්න මැතිනයටටඒවගේම රුක්ලන්ත මයාදුන්න මහත්මානන්ටත් අපගේ හද පිරි ගෞරවේ ප්‍රාාවය මේ මොතේදී පුද කරනවා. එවගේ මේ අත්ත් කරගන්නට යෙදනු පිම්බෙලෙන් පාමංකට පදිංචි ජයසිංහ මුදලාලි මහත්මානන්ටත් ඉක්වන් සුවයේ ප්‍රාර්ථනා කරනු අප මේ අවස්ථාවේදී එවගේම සදහැවතුනි මේ සිදුකරගන්නටය දනු උතුම් පින් බලයෙන් ගෞරෝනය මකුලෑවේ විමලනායක ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගේ සුව සම්පත්තිය චිරජීවනය සැලසේ වායිකයා අප ඉතසිතෙන් ප්‍රාර්ථනා කරනවා. මේ උත්තරීතර සද්ධර්ම දේශනාව පවත්වන්නට ඒ දනු නිකවැරටිය රස්නායක පුර නෙලුම් ගලපුරාන විහාර වාසයේ පූජනය. ෝරලයා ගම සරණනතිස් ස්වාමීන්ද්‍රයණන් වහන්සේටත් නිදුක් නීරෝගය සුව සම්පත්තියෙන් යුක්තවතවත් චිරාත්කාලයක් මේ සසුන් කෙත අස්වත් දන්නට ශක්තිය දහිරේ වරම වාසනාව හිමි වේවායි ප්‍රාර්ථනා කරගෙන අද දවසදී අපි මේ උතුම් ධර්මදේශනාව මෙතකින් නිමාවට පත්කරනවා ඔබ සියලු දෙනාටම තුනුරුවන් සතු අනන්ත ගුණානු භව බලයෙන් යහපතම සැලසේවායි ප්‍රාර්ථනා කරමින්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.